ජීවිතය ජීවත් කරවන්න අපි හැමෝම පුදුම විදිහට වහන්සියලා රැකියාවල් කරනවා, විවිධ ව්‍යාපාර කරනවා. හැබැයි තමන්ට අවශ්‍ය මොකද්ද? තමන්ට අවශ්‍ය දේ තීරණය කරන්නේ තමන් විසින්. ජීවිතය කියන්නේ නොහිතන වෙලාවට නොහිතන විදිහට වෙනස් වෙනවා. එහෙම ජීවිත මාවතේ තමන්ගේ මග, තමන්ගේ පාර ඛේදනීය වූ තවත් එක් තරුණයෙක් රාගන අද IFM කැඩපත විවර ගන්න සූදානම්. අපිට කියන්න පුළුවන් ඔබගේ නම? මගේ නම් ගම් අහන්න එපා අයියේ. මම මට උන දේ කියන්න. හැමෝම මට කිව්වේ දිස්නා කියලා. හැමෝම ඇයට කියන්නේ දිස්නා කියලා. තමන්ගේ නම ගම කියන්න පවා තමන්ට තමන්ව අමතක කියලා. දිස්නා, මම ඔබට දිස්නා කියලා ආමන්ත්‍රණය කරනවා. දිස්නා දැන් ගෙවන ජීවිතයට කොහොමද හුරු වෙන්නේ? මම වැඩ කරේ ස්පා එකක. එතනදී තමයි මට ජානකිව හම්බුනේ. ජානකි. ජානකි කවුද? ජානකි කියන්නේ හොඳ යාළුවෙක්. එයාත් ස්පා එකේමයි වැඩ කරේ. එයයි මායි කියලා කිසි වෙනසක් නැහැ. අපි ඔක්කොම සමාජයේ ඉදිරියේ ආමන් ලැබපු අය. මං තුන් පාරක් හිරියට නියම වුණා. ගණිකා සේවයේ යෙදුණයි කියලා. තමන්ගේ තරුණ වයසේම ජීවිතේ මෙහෙම ඉරමක් අත් වුණාම ඒ දැනෙන වේදනාව, ඒ දැනෙන කම්පාව කොහොමද දරාගෙන ඉන්නේ? ඔබ කොහොමද ස්පාහයකට එන්න ඔබේ ගමන ඉවර වෙන්නේ? මම ස්පාහයකට මුලින්ම එන්නේ මගේ යාළුවෙක් එක්ක. මං වැඩ කරේ ගාමට් එකක. එතෙන්ද තමයි මට යව හම්බ වෙන්නේ. එයා උදේට ගාමට් එකට ඇවිත් හවසට ස්පා එකේ වැඩට යනවා. සල්ලි වැඩිපුර ගාණක් අතට ගන්න පුළුවන් කියලා එයා මට කිව්වා. ඉතින් මටත් සල්ලි යමුනා නිසා මං එයත් එක්ක ගියා ස්පා එකට. සල්ලි වැඩිපුර ගාණක් හොයාගන්න. තමන්ගේ අතට වැඩිපුර කීයක් හරි එකතු කරගන්න. යාළුවා කතා කරනවා දිස්නට. දිස්නා එහෙම තමයි ස්පා එකට එන්නේ. ඔබ ස්පා එකට එන්නේ ස්පා එක ගැන නොදැනද? දන්නවා. හොඳටම දන්නවා. දැනගෙන තමයි මම ගියේ. දැනගෙන? කොච්චර කාලයක් වැඩ කරනවද? අවුරුදු දෙකක් වගේ. අවුරුදු දෙක ස්පා එකේ වැඩ කරනවා. කොහොමද මේ අවුරුදු දෙක තුලදී ස්පා එකේදී ඔයාට ලැබුණු අත්දැකීම්? ඒ ගැන නම් මම කතා කරන්න කැමති නෑ අයියේ. මගේ මේ අත්දැකීම් දාස් ගණන් මිනිසුන්ගේ ඇඟවල් අත ගාලා ඇති. දවසකට 10ක් 15ක් වගේ එනවා. තමන්ට තමන්ව නන්නා දුන්න පුද්ගලයෙක් අතපත ගන්න වෙනවා කියන එකම කොච්චර වේදනාකාරී දෙයක්ද? ඉස්පාහයක වැඩ කළා දිස්නට අවශ්‍ය මුදල හොයාගන්න දිස්නට පුළුවන් වුණාද? හිතුවටත් වඩා. ඒත්
මට ඒ සල්ලිත් මදි වුණා. තමන්ගේ අතර සල්ලිනකොට එහෙම තමයි. විස්න සාමාන්‍ය මාසෙකට කීයක් විතර හම්බ කරගන්නවද? ලක්ෂ දෙක හොයපු මාසයක් තිබුණා. එතකොට තව මදි වුණා. අනේ මට තව කීයක් හරි තිබ්බනම් කියලා හිතුණා. ඊට පස්සේ මට සල්ලි ඕන නිසා මුදලට විකිණෙන්න වුණා. ඇයට සල්ලි ඕන නිසා ඇයට මුදලට විකිණෙන්න වුණා. විස්නා, මම අහන ප්‍රශ්නෙට ඔබ කැමති නම් පිළිතුරු දෙන්න. සාමාන්‍යයෙන් දවසකට කී දෙනෙක් එක්ක විතර යහන් ගත වෙනවද? දවසකට 3ක් 4ක් එක්ක වගේ. ශ්‍රී ලංකාවේ කනිකාවෘත්තිය එනියන කාන්තාව 50,000ක් පමණ ඉන්නවා. දවසකට ලිංගික පහස සොයා එක් කාන්තාවක් කෙරේ 3 දෙනෙක් 4 දෙනෙක් ඇදෙන විට අඩුම දවසකට 150,000ක්වත් ලිංගික පහස සොයා යනවා. දිස්නත් නන්නාඳුන පුද්ගලයන් ඉදිරියේ දවසකට දෙදෙනෙක් කතාවක් නිරුවත් වෙනවා. දිස්නා, අපි කතා කරමු ඉදිරියට. ඊට පස්සේ මොකද වුනේ? කාලයක් යද්දී මම එක එක බෙහෙත් වලට පුරුදු වුණා. සමහර මිනිස්සු ඉන්නවා තිරිසන් වගේ. කිසිම මනුස්සකමක් ගෑවිලා නැහැ. එයාලා හිතන්නේ අපි සෙල්ලම් බඩු කියලා. ඔහේ පාවිච්චි කරලා දාලා යනවා. වෙලාවකට මට හිතෙනවා කෙල්ලෙක් වෙලා ඉපදුනේ කරුමිකටද කියලා. තමන්ට තමන් ගැනම කලකිරීම ඇති වෙනවා. දිස්නා, ඔබට මෙච්චර කාලෙකට ලැබිලා තියෙන ඉහළම වටිනාකම මට දවසක් මට ඒ දවස හොඳට මතකයි. මං ස්පායකට ගිහලා ටික කාලෙකින් එක්කෙනෙක් ආව ස්පායකට. එයා මාව දැකලා කිව්වා එයාත් එක්ක ඉන්න එන්න 80,000ක් දෙන්නම් කියලා. ලොකු සල්ලියක් නිසා මහත් දෙයකට කැමති වුණා. ලොකු මුදලා රුපියල් 80,000ක් දෙන්නම් කිව්වා ඉන්නෙන්න කියලා. ඇය කැමති වෙනවා මුදල නිසා. තමන්ගේ ජීවිතය මුදලක් ඉදිරියේ විනාශ කරගන්නවා. මේ නරඹන ඔබට පවා මේ පාඩමක් කරගන්න පුළුවන්. දිස්න, මේ වෙනකොට කී දෙනෙක් එක්ක විතර යහන් ගත වෙලා තියෙනවද? ඒක නම් මට හරියටම මෙහෙමයි කියලා කියන්න බෑ අයියේ. දිස්න, එතකොට ලිංගික ආශ්‍රිත රෝග ගැන දන්නවද? ඔව් මන් දන්නවා. මම හොස්පිටල් එකට ගිහිල්ලා නිතරම වගේ චෙක් කරගන්නවා. ඔබ හිතනවද ඔබ මේ කරන ක්‍රියාව කොච්චර කාලයක් ඔබට මෙයින් මුදල් උපයන්න පුළුවන් වෙයි කියලා? අපේ ඇඟේ ලස්සන තියෙනකන් විතරයි මිනිස්සු අපිව හොයාගෙන ඉන්නේ. මම මේ ලස්සනට ඉන්නේ තව ටික කාලයයි. මට මේ රස්සාව කරන්න පුළුවන් තව ටික කාලයයි.
එතනින් පස්සේ හැමදේම නවතිනවා. දිස්නා, ඔබෙන් මං අවසාන අහන ප්‍රශ්නේ මොකද්ද? ඔබ අනාගත බලාපොරොත්තු? මට ඕන මේ අපායෙන් මිදෙන්න අයියේ. මට ඕනි මගෙම කියලා හොඳ ජීවිතයක් ගත කරන්න. මගෙම කියලා ව්‍යාපාරයක්. මට දැන් මේ හැමදේම ඉපා වෙලා තියෙන්නේ. ඇයටත් අපිට වගේම ඔබට වගේම හිණ දියන. ඇයත් තව එක්තරා තනි වුණු තරුණියක්. ඇගේ ජීවිතය ගැන කලකිරුණු තරුණියක්. දවිය ඔබට අවස්ථා දෙකක් දෙන්නේ. ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ජීවිතය කියන්නේ නොහිතන වෙලාවක නොහිතන විදිහට වෙනස් වෙන්න පුළුවන් දේ. ඒ නිසා ඔබ ගන්න තීරණ, ඔබ කරන ක්‍රියාවන්, ඒ හැමදේම ගැන හොඳින් සිතන්න. දෙවරක් සිතන්න.